සාමාන්‍ය ව්‍යවහාරයේ සුදු කබර ලෙස හැඳින්වෙන මේ රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි ශවිත්‍ර කිලාස වැනි නම් වලින් හඳුන්වනවා. අපි මේ රෝගයේ ඇතිවෙන ආකාරය සඳහන් කළොත් අපි දන්නවා අපේ සමේ සිවි එහෙම නැත්නම් ස්තර හතක් තියෙනවා. බොහෝ විට මේ රෝගයේ හතරවෙනි ස්තරෙන් ආරම්භ වෙන්නේ. අපේ වෛද්‍ය ක්‍රමයට අනුව මේ හතරවෙනි ස්තරය තාම්‍රා කියලා හඳුන්වන මැල්පිහියන් ලේයර් එක. මේ ස්තරයේ තියෙන රසඤ්ඤක කියන වර්ණකේ නිසා තමයි අපේ හැම කළු සුදු විදිහට පැහැය වෙනස් වෙන්නේ. මේ වර්ණකය ක්ෂය වීම මේ මෙලනින් කියන හඳුන්වන මේ වර්ණකයේ ක්ෂය වීමෙන් තමයි මේ සුදු කබර කියන රෝගය ඇති වෙන්නේ. මේ ක්ෂය වීම නිසා හැම තැනින් තැන සුදු බැහැති ලප ඇති වෙනවා. මේ ලප තමයි මේ රෝගයේ රෝග ලක්ෂණය. මෙවැනි ලප ක්‍රමයෙන් නිසි ප්‍රතිකාරයක් නොයෙදුවොත් ශරීරය පුරා පැතිර යාම සිදු වෙනවා. ඒ වගේම මේ රෝගය ඇතිවෙන හේතු විදිහට අපිට අපේ අධ්‍යක්ීම් අනුව දකින්න ලැබෙනවා බොහෝ විට විස හේතු මේ සඳහා බලපාන බව. සත්තු බල්ලෝ පූස වැනි සත්තු හපා කෑම සර්පයන් දෂ්ට කිරීම වගේ විස හේතු වලින් කල්ගත වෙලා මේ රෝගේ වැළඳුම් රෝගීන් බොහෝමයක් දකින්න ලැබෙනවා. ඒ වගේම දැන් අපි මේට වසර 15කට පමණ පෙර අතීතයේ ඉඳලා මේ වෙනකල් බැලුවොත් අපිට ගොඩාක් දකින්න ලැබෙනවා මේ රෝගීන් දැන් බහුලව ඉන්නවා. විශේෂයෙන් අපි කන ආහාර පානවල අපේ පරිසරයේ තියෙන විෂ හේතු මීට බලපානව වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝගේ බලදෙන්න තවත් එක හේතුවක් තමයි ජානමය හේතුව. පරම්පරාවේ කොහේ හරි කොතනක හරි අයකුට මේ රෝගේ වැළඳලා තිබුණොත් ඉන්ද්‍රියට එන කාට හරි මේ රෝගේ වැළඳෙන අවදානමක් තියෙනවා. මේ රෝගය සඳහා අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගුලි කල්ක කෂාය වැනි ඖෂධ වර්ග යොදනවා. ඒ වගේම මේ ලපවල මේ ශරීරයේ ඇතිවෙච්ච සුදු පැහැති ලපවල මේ ක්ෂය වී ගිය වර්ණක නැවත ඇති කිරීම සඳහා තෙල් වර්ග යොදනවා. මේ රෝගය සඳහා අපි විශේෂයෙන්ම විශේෂ ආලේප වර්ග නිපදවනවා. එමෙන්ම විශේෂ තෙල් වර්ග නිපදවනවා. මේ සඳහා යොදන අනිකුත් ඖෂධ වර්ග අපේ පාරම්පරික දැනුම සහ මේ රෝගීන් ඇසුරෙන් දීර්ඝ කාලයක් ලබාගත් අත්දැකීම් ඇසුරු කරගෙන ඉතාම ප්‍රමිතිගතව මේ සඳහා විශේෂ ඖෂධ වර්ග අපි නිපදවනු ලබනවා. මේ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට රෝගය වැළඳුණු මුල් කාලයේදීම යොමු වීම මගින් ඔබට ඉක්මනින් මේ රෝගය සුවපත් කරගත හැකි. රෝගියාගේ ඉවසීම සහ රෝගය වෙනුවෙන් තියෙන කැපවීම අනුව මේ රෝගය සුවපත් කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මේ රෝගය සාමාන්‍යයෙන් ශරීරයේ අතුල් පතුල් බුද ලිංග තොල් ඕස්ට යනුවෙන් හඳුන්වන්නේ ඇඟිලිවල නියපොතු කෙළවර මේ වගේ ස්ථානවල ඇති වුණාම මේ රෝගය සුව කිරීමට කල් ගත වෙනවා. ඒ ඇරුණාම සමය අනිත් මතුපිට ස්ථානවල මේ රෝගය සුවපත් කරන්න දීර්ඝ කාලයක් ගත වෙන්නේ නැහැ. එමෙන්ම මේ රෝගය ශරීරයේ පුරා පැතිර ගියත් සාමාන්‍යයෙන් අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට කුෂ්ඨ රෝගයක දකින්න ලැබෙන කැසීම ශ්‍රාව ගැලීම වැනි ලක්ෂණ මේ රෝගීන්ගේ දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් පමණයි. මේ රෝගය සඳහා අපත්‍ය ආහාර විදිහට අපිට විශේෂයෙන් හරක් මස් සූරු මස් වැනි සිව්පා සතුන්ගේ මස් වර්ග එමෙන්ම සත්ව කිරි වලින් නිපදවන ආහාර වර්ග කිරි චීස් බටර් වෙඬරු එවැනි ආහාර වර්ග සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි සලකන ඔය අච්චාරු අන්නාසි බලමාළු වැනි උෂ්ණාධික ආහාරත් මේ රෝගයට අහිතකරයි. එමෙන්ම ශරීරයේ ලපතියෙන ස්ථානවල සබාංග රෙදිසෝදන කුඩු හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ස්පර්ශ වීමත් අහිතකරයි. මේ රෝගීන්ට සුදුසු ආහාර විදිහට විශේෂයෙන් කළු තල කෙදු ආහාර තල තෙල් ඔලිව් තෙල් පෙතිතෝර පැණිතෝර එරබදු වැනි පලා වර්ග ඉතාම සුදුසුයි.
මේ රෝගයේ අතුරු ආබාධ නැති වුණත් මේ රෝගයේ ශරීරයේ පෙනෙන තැන්වල පැතිර ගිය විට සමාජයට යනකොට රෝගියාට මේ රෝගයේ හින්දා අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ රෝගයේ තියෙන්නේ මේක හේතුවෙන් ඇතිවන මානසික පීඩාකාරී බව. ඒ නිසා මේ වගේ රෝගයක් දුටු මුල් අවස්ථාවේම ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම සුදුසුයි. එයින් ඔබට ඇතිවන අපහසුතාවය වළක්වා ගන්න පුළුවන්. මොකද මෙවැනි රෝග ඉක්මනින් ක්ෂණිකව සුවපත් කිරීම අපහසුයි. මුල්ම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමු වුණොත් ඉක්මනින් ඔබට මේ රෝගයෙන් සුවපත්භාවය ලබා ගන්න පුළුවන්.